ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ආණ්ඩුව ලබා දුන්නු පොරොන්දු ඉටු කිරීමේ ප්‍රගතිය කතාකරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අද ජනාධිපතිතුමා හමු වෙන්න නියමිතයි. ඇතෙම අපේ ආණ්ඩුව ඩොලර් බිලියන 3ක ණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අරගත්තේ පොරොන්දු 100ක් දීලා. ණය ගන්නකොට එහෙමනේ අහන අහන එකට හා කියනවා. දැන් ඔය පොරොන්දු 100 ඉටු කිරීමේ ප්‍රගතිය බලන්න තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමාලෝචනයට කියලා ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඒ පොරොන්දු 100න් මේ වෙන විට පොරොන්දු 57ක් ඉටු කර තිබිය යුතුයි. නමුත් ඉටු කර තිබෙන්නේ 38ක් පමණයි. ඉටු නොකරපු පොරොන්දු අතරේ මොනවද තියෙන්නේ? ඒ කොන්දේසිවල කියනවා මේ වසර සඳහා ආණ්ඩුව තමන්ගේ ආදායම රුපියල් බිලියන 650ක් දක්වා වැඩි කරගෙන තියෙන්න ඕනි මාර්තු මාසේ 31 වෙනිදා වෙන විට. ඒක කරගන්න පුළුවන් උනේ නැහැ. ජූනි මාසේ 30 වෙනිදා වෙද්දී ඒක රුපියල් බිලියන 1300 දක්වා ඉහළ නැගෙන්න තියෙන්න ඕනි. ඒ කොන්දේසිය ඉටු කරලත් නැහැ. ඒ වගේම රජයේ ප්‍රධාන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම ඇමති මණ්ඩලයේ විසින් ජූනි 30ට කලින් අනුමත කළ යුතුයි කියලා කොන්දේසියක් තිබුණා. ඒ කොන්දේසිය ඉටු කරලත් නැහැ. තමන්ගේ විගණනය කරන ලද ගිණුම් සහිතව 2022 වර්ෂයේ සඳහා වාර්ෂික වාර්තා ඉදිරිපත් නොකළ ආයතන 52ක් තිබුණා. මේ ආයතන 52ම ජූනි මාසේ 30 වෙනිදාට පෙර තමන්ගේ වාර්ෂික වාර්තා ඉදිරිපත් කළ යුතුයි කියලා කොන්දේසියක් තිබුණා. ජූනි මාසේ 30 කෙසේ වෙතත් අද වනතුරුත් ඒ කොන්දේසිය ඉටු කළා නැහැ. 2024 වසරට ආණ්ඩුව ආදායම උපයා ගන්නා ආකාරය දැන්ම තියලා සකස් කරලා ජූලි මාසේ 31 වෙනිදාට කලින් ඇමති මණ්ඩලයේ ලවා අනුමත කරගත යුතුය කියලා කොන්දේසියක් තියෙනවා. මේ කොන්දේසියත් මේ වනතුරු ඉටු කළා නැහැ. ඒ අනුව බලද්දී එක්ක කොන්දේසි 19ක් ඉටු කරලා නැහැ. එහෙම නැත්නම් ඉටු කරාද නැද්ද කියලා දැනගන්න මේව ප්‍රසිද්ධ කළා නැහැ. ආණ්ඩුව මේ වෙනුවට ඉටු කළ යුතු කොන්දේසි 57න් 38ක් පමණක් ඉටු කිරීම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවිනි වාරකය නොලැබී යෑමේ අවධානමත් තිබෙනවාය කියලා සමහර දේශපාලකයෝ මෑතකදී මතපල කර තිබුණා. මම හිතන විදිහට නම් මේක දෙවන වාරිකය නිසා පොඩි තරවටුවක් කරලා දෙවන වාරිකය නිදාස් කරાવી. නමුත් තුන්වෙනි වාරිකයට පෙර නැවත වතාවක් සමාලෝචනයක් සිද්ධ වෙනවා. ඒ සමාලෝචනය වන විටත් ඉටු නොවු කොන්දේසි තිබුණොත් නම් ඒ කොන්දේසි ඉටු කරන තුරා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලබා දෙන වාරික අත්ිටු වෙනවා. අපි මේ ගියේ 17 වෙනි වතාවනේ. පසුගිය 16 වතාවදිම සිද්ධ වුණේ කොන්දේසි ඉටු කිරීමට අසමත් වීම නිසා අතරමැදදී මේ වැඩසටහන අත්හැරලා දාන්න ආණ්ඩුවට සිද්ධ වීම. ඒ පාරේ තමයි නැවත යන්නේ කියන එකයි මේ කොන්දේසි 19ක් ඉටු කර ගැනීමට අසමත් වීම හරහා ආණ්ඩුව පෙන්වලා තියෙන්නේ.